Hi guys, on api api Bali tour එක පටන් ගත්තා. ඉතින් අද අපි ඉන්නේ Bali වල Ubud කියන area එක. ඉතින් අපේ පළවෙනි attraction තමයි බුද්ධ තියෙන මේ art market කියලා එකක්. ඉතින් මේ creative දේවල් මේ පැත්තේ තියෙන අය හදපු ඒවා. Souvenirs වගේ දේවල් ගොඩක් තියෙන තැනක්. අපි පොඩ්ඩක් ගිහින් explore කරලා බලමු එහෙනම්. ඉතින් අද තමයි අපේ Bali island එකේ ඉන්න පළවෙනි දවස. අද අපි ඉන්නේ Ubud කියලා ඒරියා එකක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ Ubud වල තියෙන ලස්සන art market එකක් බලන්න. මේකේ ගොඩක් තියෙනවා locals ලාගේ handcrafted products. එතකොට souvenirs වර්ග, ඇඳුම්, ලස්සන hats තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ art market එකේ අපිට බලන්න. ඉතින් මේ මාකට් එක බලන්න එච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 40ක් මැක්සිමම් පැයක් වගේ කාලයක් තමයි යන්නේ. ඉතින් Ubud වල ඉන්නවා නම් ඉතින් මේක ලස්සන ඩෙස්ටිනේෂන් එකක්. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ Ubud වල තියෙන Saraswati temple එක. ඉතින් මේ temple එකට කිසිම entrance fee එකක් charge කරන්නේ නැහැ. මේ ටෙම්පල් එක ඇතුළට ගියාම අපිට බලා ගන්න පුළුවන් බාලි සංස්කෘතිය විදියට හදපු ලස්සන පිළිම, ඒ වගේම ලස්සන කැටයම් බලා ගන්නත් පුළුවන්. ට්‍රෙඩිෂනල් ඩ්‍රෙස් එකක් දෙනවා අපිට ඇඳගන්න. ඉතින් මේ ටෙම්පල් එකට එන්ට්‍රන්ස් ෆී එක ඉන්දුනීෂියන් රුපියා 50,000ක් ගන්නවා. ගයිස් ඔන්න තියෙන අපි තවත් අලුත් දවසක් පටන් අරගෙන අද ලොකු ට්‍රිප් එකක් යනවා. දැන් කීපයක් බලන්න වෙනවා. අද අපි ඉන්නේ දැන් පළවෙනි ස්ටොප් එකේ මේ Tibumana Waterfall කියලා ලස්සන Waterfall එකක් ගාව. ගිහින් බලමු කොයි වගේ Waterfall එකක් කියලා. අද අපේ Bali වල ඉන්න දෙවැනි දවස. ඉතින් අපි හිතුවා ඩ්‍රයිවර් කෙනෙකුත් එක්කම කාර් එකක් රෙන්ට් අවුට් කරලා Ubud ඒරියා එකවට තියෙන ලස්සන තැන් කීපයක් එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ඔයගලන්ට අපි ඩ්‍රයිවර්ගේ ඩීටේල්ස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ Tibumana Waterfall එක බලන්න. ඉතින් මේ Waterfall එකට බලන්න යන පොඩි හයික් එකක් තියෙනවා. ඒක ඇත්තටම අමාරු හයික් එකක් නෙවෙයි. විනාඩි 10ක් 15ක් විතර යද්දි මේ ලස්සන Waterfall එක බලා ගන්න පුළුවන්. වෝටර්ෆෝල් එකේ සින් කරන්නත් පුළුවන්. ඉතින් අපි නම් සින් කරේ නැහැ. ඔයාලා එනවා නම් විදෙම මෙතෙන් තියෙන එතකොට ලස්සන පික්චර්ස් ටිකක් ගන්න පුළුවන් පෙනක කවදාවත් නැති නිසා. Guys, ඉතින් ඔන්න අපි අර වෝටර්ෆෝල් එක බලලා Tibumana Waterfall එක බලලා ඉවරලා තවත් වෝටර්ෆෝල් එකක් බලන්න ආවා. මේකත් ලස්සන වෝටර්ෆෝල් එකක්. මේකට කියන්නේ Tupac Cepung කියලා. ඉතින් ගිහිලා බලමු මේකත් කොයි වගේද කියලා. ඉතින් මේ දෙකටම අපිට එන්ට්‍රන්ස් ෆීස් කියලා එකකට 20,000 ගානේ ඉන්දුනීෂියන් රුපියා. ඉතින් යම් ගිහින් බලමු මොකද්ද මේ Tupac Cepung කියන්නේ කියලා. දැන් අපි Tupac Cepung Waterfall එක බලන්න යන ගමන් ඉන්නේ. ඉතින් මේ Waterfall එක බලන්නත් පොඩි හයික් එකක් තියෙනවා. විනාඩි 10ක 15ක වගේ. ඒක එච්චර අමාරු හයික් එකක් නෙවෙයි. මේ හයිකේ පොඩි හයිකක් වුණාට හරිම ලස්සනයි. වටපිටාව කොළ පාටයි, නිකන් රේන් ෆොරෙස්ට් එකක් මැදින් යනවා වගේ ෆීලින් එකක් තමයි තියෙන්නේ. මොකද ඒ වෙලාවට තමයි ඒ වගේ වෝටර්ෆෝල් එකකට ගොඩක්
I sitting on api awa dan water boss deka balala iwara vela tawat lassana deyak balanna dan inne api me Penglipuran kiyala village ekak ithin balanna is culture ekak gana poddak kiyala dena village ekak I think eke wate poddak rawamak gala balamu koi wage de balanna village ekak kiyala ena It's house. We call Bali Dangin. Dini. Bali Dangin. Dangin. Or in English, it's house. So what is the function of this building? So when someone pass away, when someone in this family pass away, the body will lay down here. Also the same. So this little, yeah. There is house. Bali Dangin. This is their north house or kitchen. Yeah. Oh, the temple is at the back. Yeah. Most of the people in Bali, in their village, they will have backyard and they will plant everything for medicine plantation. Yeah. 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 Okay. But for the rice field. It is located far from their village, not closer with the house. Then api avilla inne Satria coffee plantation ekak balanna. This is we use for herbal scrubbing. Yeah. Most of the men will work at the rice field. After the husband come finish their work at the rice field, the wife their wife will make the scrub herbal scrub. For the husband, right? To balance the temperature of the body. Oh. This is a luwak animal. So in here, when we process the coffee, we doesn't use gas or machine. First, they roasting the coffee beans for 1 kilogram coffee, take around 30 minutes. Then, we have the special coffee in the box. We get the more fine powder. After to the blend, I just put there the blended. You will have to smell after the blend. Now, vanilla coffee, mochaccino coffee, coconut coffee, and the last one, ginseng coffee is good for energy and stamina. When they are our tasting tonight, they may coffee so one pain. They here did it. They are dying. Now me do la. ඉතින් දීලා තිනවා මේ ඔක්කොම ෆ්‍රී. යාබුනේ මේ ටේස්ට් කරන්න පුළුවන්. කිසිම යාබුගේ ප්ලේ කාඩ් නැතුව. හැබැයි මේ ලුවක් කෝෆි එක විතරක් ගන්න try කරනවා නම් 50k ඉන්දියානු රුපියල් 50k ගෙවන්න ඕනේ. ඉතින් අපි මේක ඔක්කොම හම්බුන අපි මේ අරකට try කරන්න 50k දීවද අපි දෙන්න ඩේකර් ෂෙයා කරන්න. try කරලා බලමු කොහොමද කියලා. මම හිතන්නේ already හොඳ experience මේ ඔක්කොම අපිට ෆ්‍රී හම්බුනේ. ඉතින් try කරලා බලමු එහෙනම්. බලමු පළවෙනි එක. Wow. See, ini dana wagi rose, orchid. Ini wagi mukat deka. Butter high.
ඉතින් මේ try කරගෙන try ගියා මේ දීපු ඔක්කොම ආරම රහයි මේ එකක් තිබ්බා ඒක විතරයි පොඩ්ඩක් dark coffee එකක් වගේ තියෙන එක ඒක විතරයි පොඩ්ඩක් සිත ගැතියක් තිබ්බේ අනික ඒවා පට්ට කියලා තියෙන මොනම coffee set එකයි tea set එකක් වගේ තියෙන්නේ මාරම රහයි දැන් අපේ දුවක් coffee එකට ඇවිල්ලා තිනවා එන්නේ අපේ තන අපේ TV මේ වලට සීනි දාලා තියෙනවා හරි මේකට සීනි දාලා නැහැ කියලා ඉතින් මේක try කරලා බලමු ඒකත් සේවරි මේ මේක වගේම තමයි මේක හේනම පොඩ්ඩක් තිත්ත ගැටියක් තියෙනවා මේක සීනි දාලා නැති හින්දා වෙන්නේ නැති ඒත් ඉතින් not bad ඒකත් එහෙනම් අපි experience එකක් ගත්තා මේක නම් මේ පැත්තට ඔයගොල්ලෝ අනිවාර්යෙන් අනිවාර්යෙන් කරන්නේ මේ free experience එක නම් නියමයි ඉතින් තව පොඩ්ඩක් අපි ඇවිදලා බලමු තව මොනවද තියෙන්නේ කියලා එහෙනම් මේක දැන් මේ ඕගොල්ලෝ දකින්නේ Tirta Empul temple එක. ඉතින් මේ temple එක ගොඩක්ම famous water rituals වලට. මේ water rituals කරන්න locals අතර විතරක් නෙවෙයි foreigners ලටත් පුළුවන්. අපේ tour guide කිව්ව විදිහට මේ water rituals වලට වතුර ගන්න මෙන්න මේ පෙන්නන උල්පත් වලින්. අපි මේ ටෙම්පල් එක බලන්න ගිය දවසේ බාලිනීස් ෆෙස්ටිවල් එකක් තිබුණා. ඉතින් දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ලෝකල් සකෝම දෙකම ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එක ඇඳලා ඒ ෆෙස්ටිවල් එකට රෙඩි වෙන්න කියලා. සන්න ඉතින් අපි ආවා මේ බාලි වල තියෙන තවත් ප්‍රසිද්ධ දෙයක් බලන්න මේ රයිස් ෆීල්ඩ් එකක්. ඉතින් මේ මාර් ප්‍රසිද්ධයි. මේ කඳු වල ඔබෙන් පේනවා ඉතින් පිටිපස්සෙන් තියෙන්නේ මේ රයිස් ෆීල්ඩ්. ඉතින් මේක ඉතින් අපිට එච්චරම ලොකු සර්ප්‍රයිස් එකක් නෙවෙයි. ඒක ලංකාවේ සෑහෙන දින ඉඳලා. මේ වඩ ඔබෙන් පේනවා ගොඩාක් ටුවරිස්ලා ගොඩක් සැවිලම ඉන්න ෆොටෝස් එහෙම ගන්නවා. අද අපි ගොඩාක් දේවල් බැලුවා. දවසේ ඉඳන් උදේම ප්‍රයිවට් කෙනෙකුත් අරගෙන වටයක් ගෙවුවා හොඳ වටයක්. ඉතින් ඔයගොල්ලන් මම හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. එතන අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු.